දරණි සමග එකතු වෙලා ඉන්න අපි දන්නවා මේ වෙනකොට මීෂා තාම මට්ටු වෙලා නැහැ දවස ගානේම එක එක විදිහේ වෛවර්ණ සැලසුම් හදනවා මොකද ඒකට හේතුව විනුලිව තරුමිනේව නැටුම් ආයතනයෙන් අයින් කරන්න පුදුම කට්ටක් තමයි මීෂා කන්නේ අතින් සල්ලි පවා වියදම් කරගෙන මීෂ කරන මේ වැඩවල තේරුමක් තියේද කියලාත් වෙලාවකට හිතනවා මොකද හිමාලි මිස්සුණත් එක එක හේතු කිය කියා බොරදියේ මාළුබාන සීන් එකක් තමයි තියෙන්නේ බලන් ගියාම හිමාලි මිස් ඔය තරම් මැර මීෂගෙන් පවා වාසි ලබා ගන්නවා මීෂත් නොදැනීම හිමාලි මිස්ට රැවටිලා හිමාලි මිස් තමයි පුළුවන් තරම් මීෂගේ සල්ලි වලට තට්ටු කරන්නේ හැබැයි දැන් මීෂට වෙනද වගේම සැලසුමක් කියලා දුන්නා හිමාලි මිස් මීෂටේ විනුලිව තරුමිනීගේ නැටුම් ගෲප් එකෙන් එලියට දාන නම් ඒ ගෲප් එකේ වරද්දක් කරන්න සලස්සන්න කියලා මීෂ වගේම ක්‍රිෂා හරිම සැහැල්ලුවෙන් ඒ දෙයට කැමති වුණා දැන් අපි දැක්කා එකම එක දෙයක් ඒ තමයි විනුලිව තමයි රණ්ඩුවකට ක්‍රිෂා පටලව ගත්තේ එතකොට දැන් නැටුම් ගෲප් එක එලියට දාන්න හිමාලිට හැකියාවක් තියනවද ඒ කියන්නේ විනුලි නිසා අනිත් අයටත් එලියට බැහැලා යන්න වෙයිද මෙන්න මේ ප්‍රශ්නේ හැමෝටම නැතුව නෙවෙයි ඉතින් නමුත් විනුලි කවදාවත් පරාජය බාරගෙන එලියට විසිවෙයි කියලා හිතන්න බෑ මොකද විනුලිට වගකීමක් තියෙනවා කණ්ඩායමේ අනිත් ළමයි ගැන ඉතින් හිමාලි විනය කඩකලා කියලා කණ්ඩායමේ අයව එලියට දාන්න හදනකොට විනුලි මේ වගේ තර්කයක් ගේන්න තිර තියෙනවා ඒ කියන්නේ තරුමිනීගේ ගෲප් එකට බලහත්කාරයෙන් ඇතුල් වෙලා ඊට පස්සේ කණ්ඩායමේ ළමයෙක්ට ගහන්න හදපු නිසා ආරක්ෂාවට Taman ක්‍රිෂාට පහර දුන්න කියලා ක්‍රිෂානේ විනුලිලාගේ බල ප්‍රදේශයට ඇවිත් තියන්නේ හේතුවක් නැතුව ආවක වැරදීනේ Tamanගේ නැටුම් ගෲප් එක පැත්තට අනිත් එක තමයි ක්‍රිෂා Taman තරඟයට පුහුණු වෙන නැටුම හොරකම් කරන්න තමයි ඒ විදියට ආවේ කියලා තමයි විනුලි කියන්නේ අන්න ඒ නිසා සිද්ධ වෙන්න ගියේ තරුමිනීගේ නැටුම් ගෲප් එකට ලොකු අසාධාරණයක් රහසක් පිටට යන එක ඉතින් ඒකට සමාජිකාවක් විදියට ඉර දෙන්න බැරි බව විනුලි කියයි ඉතින් ඒ නිසා විනුලි වැරද්දක් කරලා නැහැ ක්‍රිෂා තමයි වැරද්ද කරලා තියෙන්නේ ඉතින් හිමාලි මිස්ටත් මේ සාධක හමුවේ විනුලිවත් කණ්ඩායමේ අයවත් එලියට දාන්න බෑ අනෙත් එක හිමාලි මිස් ගහන්නේ ගේමක් මේෂට ඉතින් හිමාලි මිස් ඒ ගැන මේෂට පැහැදිලි කරලා දෙයි ඉතින් මේෂගේ ක්‍රිෂාගේ මේ පාර සැලසුමත් ඔන්න ඔය විදියට අවුල් කරලා දාන්න පුළුවන් ඉතින් මේෂගේ ජීවිතේ හැම සැලසුමක්ම විනුලි නිසා නියතයි කඩාකප්පල් වෙනවා ආයේ කතා දෙකක් නම් නැහැ